මුනිසිරිපා පහසින් මනෝරම්මයෝ සමුනල ගිරිශිකරයට අධිගෘහිත සුමන සමන් දෙවිඳුන් වෙනුවෙන් කළාවු රත්නපුර ඓතිහාසික ශ්‍රී සුමන සමන් දේවාල පරිශ්‍රය කේන්ද්‍ර කර ගනිමින් බිනරපුර පසළොස්වක පොහෝදා සවනක් රැස් සජීව විකාශය ඔබ වෙත සමීප කරන්නේ. අද සන්ධ්‍යා භාගයේදී ඇසළ පෙරහැර මංගල්‍යයේ කූටප්‍රාප්තිය වන සමන් දේවාල අවසන් රන්ඩෝලි පෙරහැරත් ඔබ සමීපයට ගෙන ඒමට ITN සමන් දේවි පුදවරුණ විශේෂ විකාශය හරහා අප සූදානම්. අද උදෑසන පටන් සවනක් රැස් සජීව විකාශයට සමගාමීව පින්කම් රැසක් ඔබ වෙත සමීප කරා. අපි දැන් සූදානම් වන්නේ තවත් එවැනි පින්කමක් වෙත ඔබ යොමු කරන්න. අපි මතක් කරන්නට ඕන 40 වසරක සාංවත්සරික සැමරුම වෙනුවෙන් ස්වාධීන රූපවාහිනිය සංවිධාන කරන නෙත් සරණ වැඩසටහනත් සමන් දේවාල පරිශ්‍රය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙනවා. ස්වාධීන රූපවාහිනියේ අධ්‍යක්ෂ චන්දික විජේසේන මහතා අධ්‍යක්ෂණය කරන හාරත හේරා නාට්‍යයේ රංගන ශිල්පීන්ගේ දායකත්වෙන්, විශේෂයෙන්ම එහි නිෂ්පාදක චන්දික නානායක්කාර මැතිතුමාගේ දායකත්වයෙන් යුතුව නෙත් සරණ නෙතින් ලොව දකින්නට, ලෝකය දකින්නට විවර කරන්නා වූ ඇස් කණ්ණඩි ලබා දීමේ වැඩසටහනකුත් දියත් වෙන බව මතක් කරනවා. සවනක් රැස් සජීව විකාශයෙන් දැන් අප සූදානම් වනවා කාව්‍යමය අනුශාසනාවක් වෙත ඔබව රැගෙන යන්න. අද දවස පුරා ආමිස ප්‍රතිපත්ති පූජාවන් වලට වඩා වැඩි ඉඩක්, වඩා වැඩි තැනක් ලබා දෙමින් පින්කම් අපි ඔබට සමීප කළා. එසේනම් අපි සූදානම් දැන් කාව්‍යමය අනුශාසනාව වෙනුවෙන්. කාව්‍යමය අනුශාසනාව වෙනුවෙන් මා ඉතාම නමස්කාර පෙරදරිව ආරාධනය කර සිටිනවා බණ්ඩාරගම රඹුක්කන රජ මහා විහාරවාසී කාව්‍ය විශාරද ඇතහා බැඳිවැවේ මහින්ද රතන අපේ හාමුදුරුවන්ට. අවසරයි අපේ හාමුදුරුවනේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා. හැමෝම මේ උතුම් කාව්‍යමය ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නට කලින් අප මේ විදිහට තුනුරුවන් වන්දනා කරමු. ජනහිතනන්දන මුනිතුන් ලෝගුරු සහන් නිලිය කළ මෝහය කළ දුරු ස්වර්ණදීප නිර්වාණ ද්වාරයරි ශාක්‍ය සිංහ සමිදේ ඔබේපා කරමි බැතින් පිනිපා සමිදේ කරමි බැතින් පිනිපා නේරු ගිරම්බර සදිසි සුකෝජිනි විපුල මහා සත් ධර්ම අසුබල රාග දේශ මෝහාදී මුදාය ශාක්‍ය සිංහ සමිදේ ඔබේ දම් කරමි බැතින් පිනිපා සමිදේ කරමි බැතින් පිනිපා
ආර්ය මාර්ග වූ මුනි දුපකාසිත අනුගාමි ලෝඋතුරු දම් දේසිත පුණ්‍යවන්ත ගුණ බරිනි අනුත්තර ශාක්‍ය සිංහ සමිදේ ඔබේ සංග කරමි බැතින් පිනිපා සමිදේ කරමි බැතින් පිනිපා සුවහස් දානට කරුණාදැල පතුරන්න පවනක් මේ නිවන බෝරාද ළඟ වුන්න නිවනක් ලබන්නට සසරින් ගොඩවන්න සවනක් රැස් දහම් තුන්ලෝ බබලන්න මිනිපුර රුවන් කොත බොදු හෙල නිවන ගිමන් මුනි උතුමන්ගේ සිරිපත්මය රාකින ගමන් මේ පුද බිමකි අද සවනක් රැසට යොමන් දෙවියනි අවසරයි පින්බර සුමන සමන් හැමෝම සාදුනාදයක් පවත්වන්න. අද බිනරපුර පසළොස්වක දවස තුල සුමන සමන් දේවාල අඩවියේ අද ස්වාධීන රූපවාහිනී සවන ක්‍රැස් උතුම් කාව්‍යමය ධර්ම දේශනාව ශ්‍රවණය කරන පින්තුනි, අද මේ වගේ උතුම් දවසක අද මේ පින්වත් මේ හැම කෙනෙක්ටම දේශනා කරන්නට බලාපොරොත්තු වෙන්නේ අපේ ජීවිතයේ වටිනාම සම්පතක් වන අපට කවරදාකවත් අමතක කරන්න බැරි දෙදෙනෙකු පිළිබඳව. ඒ තමයි ගෙදර බුදුන් ආදරණීය අම්මයි අප්පච්චි පිළිබඳවයි. ඔබ හැම කෙනෙක්ම දෙසවන් යොමාගෙන මේ උතුම් කාව්‍යමය ධර්ම දේශනාව ශ්‍රවණය කරන්න හැමෝම නැවත සැරයක් සාදුනාදය පවත්තන්න. අතර නොයන බැඳී දහමට වරම් දුන්න අම්මා සසර සරණ තුරු පත නිමි මා බිහි කළ අම්මා නිතර වඳින පායුග ළඟ ඇති සෙනසුම අම්මා වෙන කිසි තැන දැනුනේ නැහැ ආදර මගේ අම්මා.
ඊරට හඳට වඩා සුවම උණුසුම පේ මගේ තාත්තේ ළඟම තියන්නේ සෙනෙහස උරුම කෙරුව මගේ තාත්තේ පිනට ලැබුණු මගේ ජීවයේ හුස්මය වූ මගේ තාත්තේ මගේ කිරුල පල දන්නට දැන් අවසර මගේ තාත්තේ දැන් අවසර මගේ තාත්තේ ලැබුව දිවිය ජය ලබන්න සවිය දුන්න අම්මා මට මේ මහා පොළොව වගේ ඔබේ සෙනෙහස අම්මා ජාති ජාති මම පැතුවාට මගේම වෙන්න අම්මා මගේ එක්ක ඉන්නකො මගේ අම්මා පිපාසයට දිය බිඳසේ හිත සැනසූ මගේ තාත්තේ මට ජීවිතේ දුන් පිනටම මතු බුදු වෙයි මගේ තාත්තේ ලොව සනසන වරම දුන්නු සවිය රැගෙන මගේ තාත්තේ උදේ හවා පානම දිමි එයයි සතුට මගේ තාත්තේ එයයි සතුට මගේ තාත්තේ හැමෝම සාදුනාදයක් පවත්තන් පිනතුනි අපේ ජීවිතය ගත්තාම අපට අමතක කරන්න බැරි දෙදෙනෙක් අපේ ජීවිතවල ඉන්නවා. මා මුලින් සඳහන් කර පරිදි කවුද අම්මයි තාත්තයි මේ දෙපළ. අපි තාත්තව ටික වෙලාවක් පැත්තකින් තියලා අපි අම්මා පිළිබඳව කතා කරමු. ඔබ හැම කෙනෙක්ම මේ දේශනා කරන බණ ටික හදවතට ගන්න. ඔබගේ හදවතට දැනේවි ඔබගේ අම්මා ඔබ වෙනුවෙන් කොච්චර තරම් මෙහෙවරක් කරන්න ඇතිද කියා. දස මාසයක් කුසේ දරාගෙන මේ ලෝකෙට බිහි කරන දරුවා ඇසක් මෙන් පෝෂණය කරන්නේ රැක බලාගන්නේ මගරත්තරන් අම්මා. අපි මේ ලෝකයට සෑම දරුවෙකු මේ ලෝකයට ඉපදුනහම මුලින්ම කතා කරන වචනය තමයි අම්මා කියන වචනය. අපි මේ කතා කරන වචනේ අම්මා කියන වචනය අම්මා හිටියත් නැතත් අපට කවදාකවත් අමතක වෙන්නේ නැහැ. ඇයි මම එහෙම කියන්නේ? අපට යම්කිසි කරදරයක් විපතක් සිදු වෙනවා. ඒ මොහොතක අපි කොහොමද කෑ ගහන බුදු අම්මෝ කියලා නේද? ඈ මොකද අපි දන්නවා අපේ දුකේදී සැපේදී මගේ ළඟින් හිටියේ මගේ රත්තරන් අම්මා කියලා. කාලගුණය කොහොම වුණත් රයිනෝ නම් වහලට සේෆ් තමයි මුළු ගෙදරම. තුවෙන් දේශනා කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද මේ බණ ටික අහන්නේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නේ අම්මල තාත්තලා. අම්මා කෙනෙක්ගේ අගේ වටිනාකම
තේරෙන්නේ අම්මා කෙනෙක් වෙන්නම ඕනේ. අම්මා කෙනෙක් වෙන්නම ඕනේ. ඔබ දන්නවද? අපි අඬනකොට, අපි දුක් වෙනකොට වැඩිපුරම ඇඬුවේ දුක් වුණේ කවුද? අපේ අම්මා. තමන්ගේ දරුවා අඬනකොට අපේ අම්මත් කඳුළු හෙලමින් ඇඬුවා. ඒ වගේම තමයි තමන්ගේ දරුවා යම් කිසි ජයග්‍රහණයක් ලබාගෙන නැත්නම් මොකක් හරි තරඟයකින් ජයග්‍රහණයක් ලබාගෙන සමාජයේ ඉහළට යනකොට වැඩිපුරම සතුටු වුණේ මගේ රත්තරන් අම්මා. අම්මා කියන චරිතය අපි අඬනකොට අම්මත් ඇඬුවා. අපි හිනා වෙනකොට අම්මත් හිනා වුණා. හැබැයි ඔබ දන්නවද, ඔබගේ අම්මගේ මුළු ජීවිත කාලය තුළම තමන්ගේ දරුවා අඬනකොට එකම එක අවස්ථාවක් විතරයි අම්මා කෙනෙක් හිනා වුණේ. මොකක්ද ඒ අවස්ථාව? දස මාසයක් උසේ දරාගෙන තමන්ගේ චූටි පුතා චූටි දුව මේ ලෝකෙට බිහි කරලා නර්ස් නෝනා තමන්ගේ චූටි පුතා චූටි දුව කියලා මගේ රත්තරන් අම්මගේ ඔඩොක්කුවේ ළඟින් තියෙනකොට තමන්ගේ දරුවා අඬනවා දිහා බලාගෙන කොච්චර තරම් සතුටෙන් හිනා වෙන්නේ නැද්ද? කොච්චර තරම් සතුටු වෙන්නේ නැද්ද මගේ රත්තරන් අම්මා? ඒ අම්මගේ ආදරයේ සෙනෙහස පිළිබඳවයි අද අපි කතා කරන්නේ. රතු පාට ලේ ටික කිරි බවට පත් කරලා අපේ තොල් අතරට දාලා මුලින්ම ආදරයේ සෙනෙහස අපට කියලා දුන්නේ අපේ අම්මා. මෙච්චර විද්‍යාව තාක්ෂණයේ දියුණු වුණත් පින්නතුනේ අදට හොයාගෙන තියනවදව ලේ ටිකක් රුධිරේ ටිකක් මේ පැත්තෙන් දාලා එහා පැත්තෙන් කිරි ටිකක් ගන්න තාම යන්ත්‍රයක් හදාගන්න බැරි වුණා. හැබැයි ඒ කවුරුවත් නෙවෙයි අපේ අම්මා. ඉතින් අද මේ සවනා ක්‍රැස් කාව්‍යමය ධර්ම දේශනාවෙන් අද අපේ අම්මා තාත්තා පිළිබඳව අපි කතා කරන්නේ. නිසා ඔබ හැම කෙනෙක්ම හදවතට අරගෙන දැස් පියාගෙන ඔබ හැම කෙනෙක්ම මේ පොඩි හාමුදුරුව මේ කියන බණ ටික හදවතට ගන්න. ඔබ හැම කෙනෙක්ම ඇස් දෙක පියාගෙන මදක් සිතන්න. අද මේ කරගන්ට දෙන උතුම් පිනේ කුසලයේ ආනිසංස බලෙන් මගේ රත්තරන් අම්මට නිර්වාණය අවබෝධ වේවා. මගේ රත්තරන් අම්මට නිදුක් නිරෝගී සුවය උදා වේවා. ඉපදෙන ඉපදෙන ආත්මය පාසා මගේ රත්තරන් අම්මගේ චූටි පුතා චූටි දුව වෙලා ඉපදේවා. මගේ අම්මට මම ගොඩාක් ආදරේ. අම්මට බයින් නැති, ඔරවන් නැති, ගරහන් නැති මට සමාවෙන්න අම්මේ, මට සමාවෙන්න අම්මේ කියලා ඔබ හැම කෙනෙක්ම අපි මේ විදිහට දෑත් නලලත තබාගෙන ආදරණීය මෑණියන්ව වන්දනා කරමු. දස මාසේ උරේකත්වා පෝසේසි උද්දිකාරණං ආයුදීඝං වස්ස සතං මාතුපාදං නමමහං. ඔබ හැම කෙනෙක්ම ඔබගේ ආදරණීය මෑණියන්ව හදවතේ තැන්පත් කරගෙන මේ විදිහට ශ්‍රවණය කරන්න. දස මාසයක් දුක් විඳ මා හැදුවම්මේ
පිළිබඳව කතා කරනවා. හැබැයි තාත්තාගේ ආදරයට කවි ගීත සින්දු පොත්පත් හරියටම ලියවුණ අඩුවේ. අපි හිතනවා ඇති අපට ආදරේ අම්මා විතරයි කියලා. අපේ තාත්තා අපට ආදරේ නැහැ කියලා සමහර දරුවෝ හිතනවා. හැබැයි අපේ තාත්තා ළඟට ගිහිල්ලා අපේ අප්පච්චි ළඟට ගිහිල්ලා මගේ රත්තරන් තාත්තගේ අත් දෙක අල්ලලා බැලුවොත් ඔබට තේරෙවි ඔබේ තාත්තා ඔබට කොච්චර තරම් ආදරය කරලා ඇද්ද කියලා. තාත්තගේ අත් දෙක 80 වැලි කඩදාසියක් වගේ. ඇයි එච්චර තරම් කරගැට? කවුරු වෙනුවෙන්ද? අපි වෙනුවෙන්
තමන්ගේ දරුව වෙනුවෙන් අපේ රත්තරන් තාත්තා අප්පච්චි හෙළපු දහඩිය කඳුළු අනන්ත අප්‍රමාණ වැටි මගේ රත්තරන් අප්පච්චිගේ ආදරය පිළිබඳව අපි කතා කරන්න ඕනේ. මගේ රත්තරන් තාත්තා පිළිබඳව දේශනා කරන්න ඕනේ. අම්මා සඳනම් සඳට පායන් ඉඩකඩ ලබා දුන්නේ අහස. අහස වාගේ අප්පච්චි. අම්මා බෝධිය නම් බෝධිය ආරක්ෂා කළේ රංවැට. රංවැට වාගේ අප්පච්චි. තාත්තගේ ආදරය අපට කියලා නිම කරන්න බෑ පින්නතුනි. එනිසා ඔබ හැම කෙනෙක්ම ඔබගේ ආදරණීය තාත්තාව හදවතට මවාගෙන අද මේ සවනක් රැස් උතුම් කාව්‍යමය ධර්ම දේශනාවෙන් බලෙන් අද මේ කරගන්ට දෙන උතුම් පින්කම් වලින් බලෙන් මගේ රත්තරන් තාත්තාට නිර්වාණය අවබෝධ වේවා. මගේ තාත්තට ඉක්මන් සුවය ලැබේවා. මගේ අප්පච්චි මගේ තාත්තේ මං මගේ තාත්තට ගොඩක් ආදරෙයි. ඉපදෙන ඉපදෙන ආත්මයන් පාසා මගේ අප්පච්චිගේ මගේ තාත්තගේ චූටි පුතා චූටි දුව වෙලා ඉපදේවා. මගේ තාත්තට මම ඔරවන්න ඇති ගරහන්න ඇති. තාත්තේ මගේ අතින් යම් කිසි වරදක් වුණා නම් මට සමා වෙන්න කියලා ඔබ හැම කෙනෙක්ම ඔබගේ ආදරණීය අප්පච්චිව තාත්තාව හදවතේ මවාගෙන පින්වත් ඔබ හැම කෙනෙක්ම දෑතනල තබාගෙන ආදරණීය අප්පච්චිව වන්දනා කරමු. උන්තිකාරෝ ආලිංගිත්වා චුම්බිත්වා පිය පුත්තකං රාජමජං සුපතිට්ටං පීතුපාදං නමාමං දහඩිය කඳුළු මුතු කැටවුණු නිසාලොවේ දිවි මං තලාවට ඔබ වෙයි සදාසුවේ යන මං හසර නිති සරු කල නිසාලොවේ ඔබේ ගුණ සිහි කරමි ආදර පියාණනි. Now signal triple protection 1-2-3 දත්වලට extra සැලකිල්ලක්. වහින වැසස පියා අනන්තවත් දරුසේනේ හස හිතට ගත්තේ පියා තුන් වේලට යහපත මාගේ පතමින් සිටි පියා
මෙතේ බුදුන් දැක නිවනට යනවා මගේ පියා දරුවන්ගේ මාතු දියුණුව පැතු අපගේ පියා ගිනි අවුවේ මහා වැස්සේ දහඩිය හෙළු පියා ජීවන මහා ගිර නගින්න අත්වැල දුන් පියා මෙතේ බුදුන් දැක නිවනට යනවා මගේ පියා දරු කැල මිලොවට බිහි වූ දින සිට අප්පච්චි සරුපාල ලැබ දෙන්නට නීති වෙසුණු සුදු අප්පච්චි දරු බාල මහා දිරියලායේ දැනෙනවා සුදු අප්පච්චි දොරේ ගලා යන සෙනෙහස මගේ ආදර අප්පච්චි දොරේ ගලා යන සෙනෙහස මගේ ආදර අප්පච්චි සාදු නාදයක් පවත්තන්න අද ස්වාධීන රූප වාහිනී සමනක් ප්‍රෙස් මේ උතුම් කාව්‍යමය ධර්ම දේශනාව ශ්‍රවණය කරන්ට දෙනු ඔබ හැම කෙනෙක්ටම ඒ වගේම අද දවස තුල මේ කරගන්ට දෙනු පිනේ කුසල ආනිසංස බලෙන් රට ජාතිය ආරක්ෂා කරන්නා වූ මේ සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන්නා වූ සියලුම අල්පේසාක්‍ය මහේසාක්‍ය දේවරුන්ටත් ඒ වගේම මේ පුදබිම ආරක්ෂා කරන්නා වූ ශ්‍රී පත්නි ආරක්ෂා කරන්නා වූ ශ්‍රී සුමන සමන් දිව රාජෝත්තමයන්න් වහන්සේ ඇතුළුව සියලුම දිව්‍ය මණ්ඩලයට මේ පිණින් කොටසක් අනුමෝදන් වේවා කියලා හැමෝම සාදු නාදයක් පවත්තා. ඒ වගේම මේ පින්නතුන්ගේ නමින් නැසීමිය පල්ලවයන්ට දුනු සියලුම ඥාති මිත්‍රතේ සියලු දෙනාටම මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම මේ උතුම් පින්කමට සහභාගි වෙන්නට දුනු සිල් සමාදන් වුණු හැම කෙනෙක්ටමත් ඒ වගේම ස්වාධින රූප වාහිනී කාර්ය මණ්ඩලයේ ඒ හැම කෙනෙක්ටමත් ඇති වී තිබෙන නවග්‍රහ දෝෂ දුරු වේවා. වින දෝෂ අන්ධකාර යක්ෂ ප්‍රේත පිසාච කුම්භාණ්ඩ ආදීන් ඇතිවන්නා වූ සියලු දෝෂ අන්ධකාර දුරීභූත වේවා. නිදුක් නිරෝගී සුවය උදා වේවා. මේ උතුම් ධර්ම දේශනාවේ බලෙන් මේ කාව්‍යමය ධර්ම දේශනාවේ බලෙන් ඔබ අප සියලු දෙනාටම චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධ පිණිස මේ උතුම් ධර්ම දානයක් බවටම පත් වේවා කියලා හැමෝම නැවත සැරයක් සාදු නාදයක් පවත්තමු. හැදු වැඩු දෙමව්පියෝ දෙන්නාම බුදු වෙන්න ලොකු හාමුදුරුවන් දානයන නාම දින්න කාවිලොව ගුරුවරුන් ම
මාට සීසි ලාස දුන්න පින්බර සමන් සූරි දුනි ඔබ පින්ගන්න පින්බර සමන් සූරි දුනි ඔබ පින්ගන්න පැතුම් මල් ගාවා සිතුම් හැම කල සපල වේවා නිවන් දොරටුව විවර වේවා උතුම් සවනක් රැස් දිලේවා උතුම් සවනක් රැස් දිලේවා උතුම් සවනක් රැස් දිලේවා ඇති සමන් දේවාල පරිශ්‍රයේ සිටයි අද සවනක් රැස් සජීව විකාශය ඔබ වෙත සමීප කරමින් ඉන්නේ. අද උදෑසන පටන් ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්ට මැදිව මේ පින්කම් ඔබ වෙත ගෙන ඒමට අප කටයුතු යොදමින් තිබෙනවා. ITN සමන් දේවි පුද වරුණාව ඔස්සේ අද සන්ධ්‍යා භාගයේදී සමන් දේවාල පෙරහැරේ කූට ප්‍රාප්තිය වෙන අවසන් රන්දෝලි පෙරහැර සත්සිතින් සදහසිතින් ඔබට සමීප කිරීමට 40 වසරක අභිමානීය පෙරට කොටගත් ශ්‍රී ලාංකේය ජනබලය හසුරවන ටෙලිවිෂන් ආවරණාධිපති ලෙසින් ස්වාධීන රූපවාහිනිය සියල් කටයුතු සූදානම් කරමින් තිබෙනවා. අද දවස පුරා සමන් දේවි පුද වරුණාව විශේෂ විකාශය ඔස්සේ තවත් තොරතුරු මේ පෙරහැර අසිරියේ තොරතුරු රසක් ඔබට ගෙනීමට බලාපොරොත්තු වෙනවා. උදෑසන පැටන් සවනක් රැස් සජීව විකාශය තුළ ආමිස ප්‍රතිපත්ති පූජාවන් වලට වඩා වැඩි ඉඩක් ලබා දෙමින් පින්කම් රැසක් ඔබට සමීප කරන්නට අපට හැකියාව ලැබුණා. සමන් දෙවොල යහපත් ප්‍රාර්ථනා මල්පල දරන පූජාර්ථ පුණ්‍ය භූමියක් ලෙස හඳුන්වා දෙන්නට පුළුවන්. එසේනම් අද රාත්‍රියේ ITN සමන් දෙවි පුද වරුණාව ඔස්සේ අවසන් රන්දෝලි පෙරහැර නැරඹීමට එක්වන ලෙස සදහැසිතින් ආරාධනා කරමින් සමන් දෙවි අනුහසින් ඔබේ සිත් නිවි පහන් වේවායි පැතුමෙන් සවනක් රැස් සජීව විකාශය නිමාවට පත් කරනවා.